ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් නවදහනය දුම්රිය අත්‍යවශ්‍ය ගැසට් එකට ජනපති අත්සන් කරයි ත්‍රස්තවාදයට සේම අන්තවාදයටත් රට තුල කිසිදු ඉඩක් නැහැ සජිත් කියයි මාස්කු ප්‍රහාරය ගැන හොයන්න තවත් කමිටු හෝ තේරීම් කාරක සභා එපා ජාත්‍යන්තර අධීක්ෂණයක් ඇති පරීක්ෂණයක් ආරම්භ කරන්න සිරිල් ගාමිණී පියතුමන් කියයි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය channel 4 වාර්තා වැඩසටහන පිළිබඳ සොයා බැලීමට මේ වන විට ජනාධිපති තේරීම් කාරක සභාවක් සහ කමිටුවක් යෝජනා කර තිබෙනවා එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසන්නේ ඒ අතුළු channel 4 වාර්තා වැඩසටහන පිළිබඳ ඇසුණු කතා දැන් පාස්කුවේදා ප්‍රහාරය සිදුවෙච්ච දවසේ ඉඳන් විමර්ශන කොමිෂන් සභා දෙකක්පත් කෙරුවා පාර්ලිමේන්තු තේරීම් කමිටුවකුත් පත් කරා. ඒ කිසිවකින් මේ දක්වාම බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල නොලැබිච්ච බව මුළු රටම දන්නවා. එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම සහ තවත් කමිටුවක් පත් කිරීම තවදුරටත් ජනතා මුදල් සහ කාලය නාස්ති කරන ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපිට විශ්වාස නිසා මේ යෝජනාව පිළිගන්නේ නැහැ. ඇනහිටලා තියෙන සහ තවදුරටත් විමර්ශනය කළ යුතු අපහැදිලි තැන් විමර්ශනය කිරීමටත් ස්වාධීන පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීම අවශ්‍යයි. මේ විමර්ශනය සිදුවෙන්නට ඕනේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක පුළුල් නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ. චෝදනා සියල්ල නිශ්චිත පුද්ගලයන්ටයි යොමු කරලා තියෙන්නේ. එහෙම නැතු රටට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළා නැහැ. ඒතර ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශය කොටද ඒක තමන් පිට දාගෙන ඒගොල්ලෝ මේක ප්‍රතික්ෂේප කරන්න යන්නේ. ණය රගන්න ජාත්‍යන්තරයට යන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ජාතිය පාවා දීවන් නෙමෙයි. හැබැයි අපරාධයකට යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලලා ජාත්‍යන්තරයේ සහාය පතනයක ජාතිය පාවා දීම. මේව විහිළු කතා. අපි විශ්වාස කරනවා අපිට ශක්තිය තියෙන අපේ පාර්ලිමේන්තුව තුළ මේ සම්පූර්ණයෙන් පරීක්ෂණ කරලා අපි ලංකාව තුළ මේ ප්‍රශ්නේ ඉස්සල්ලා සාකච්ඡා කරලා විසඳගෙන ඒ සඳහා කටයුතු කරන්න. ගෞරවයෙන් කාදිනල්තුමාටත් ආරාධනය කරනවා පාර්ලිමේන්තුවේ කමිටු ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේ දන්න ටික පැහැදිලි කරන්න පුළුවන්. ඒක වැඩකටේ දිනාලිකාවක්ද? ඕකේ කලින් ඉඳන්ම මේ ජන සංහාර වුණා දෙමළ සාමාන්‍ය මිනිස්සු මරා දෙමු කියලා එහෙම බොරු පතුරවපු නාලිකාවක් නේ. එදා ඒ ආණ්ඩුවට ඕන තරම් හැකියාව තිබුණා. මේකේ වෙනත් පාර්ශව මේක ඇතුලේ මොනවා හරි යටිකූට්ටු අරමුණු සපුර ගන්න උනාද නැද්ද කියලා බලන්න. ඒ වෙලාවෙවත් එල්ල වෙච්ච නැති කතාවක්. දැන් මේක පාට ඩෝංගාල පත්තු වෙන්නේ කාගේ හරි න්‍යාය පත්‍රයකට අනුව මිසක් සාමාන්‍ය තත්වයක් නෙවෙයි. එකපාරට නිගමනයකට එන්නේ නැතුව අපිට ඕනේ මේ පිළිබඳ විමර්ශනය. මේ විමර්ශන මේ ලංකාවේ කරන විමර්ශන ගැන නම් කිසිම විදියක විශ්වාසයක් තියන්නට බෑ. ඒ නිසා මේ පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් අපි ලෑස්ති කරගන්නවා. එන වසර මැද වෙනකොටවත් මේ විමර්ශන වල අවසානයක් දකින පිළිගත හැකි ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් සිදු කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ. මේක එක සිද්ධියක් නෙමෙයි පාස්කු ප්‍රහාරය දිහා බැලුවත් එමේ ඊට ඉස්සෙල්ලා සිද්ධි විශාල ප්‍රමාණයක් වුණා මාවනැල්ලේ බුදු පිළිමයද ඊන් පස්සේ පුත්තලමේ සිද්ධියද එදා තිබිච්ච ආණ්ඩුවට මූලික වගකීමක් තිබුණා මේ පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න ඉතින් අද විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ඒ චෝදනා කරනවා අපිට ජාත්‍යන්තර පරීක්ෂණයක් இல்ல නමුත් ඒ කට්ටිය තමයි අපේ මේ ඔක්කොම ආණ්ඩුවේ හිටියේ මේ අසත්ම උලාවන පාවිච්චි කරලා අනන්‍යතාවය හෙළි නොකරපු තවත් පුද්ගලෙක්ව පාවිච්චි කරලා හදපු මේ වාර්තා වැඩසටහන channel 4 නාලිකාවාරා සල්ලි දීලා ප්‍රකාශයට පත් කරලා ඒ වැඩසටහන විකාශනය කරන්න මුදල් හදල් වියදම් කරපු ඒ බලවේග බලාපොරොත්තු වෙන අරමුණු ඉටු කරගන්න තමයි මේ වෑයම් කරන්නේ channel 4 පැත්තකින් තියලා පරීක්ෂණයක් කරන්න පුළුවන් channel 4 මේකේ ඔළුවට ගන්න ඕනේ නැහැ අපේ කොමිෂන් වාර්තාව තියෙනවා. ඒ කොමිෂන් වාර්තාව ඔස්සේ ඕන පරීක්ෂණයක් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඇයි කොමිෂන් වාර්තාව ඔස්සේ පරීක්ෂණය නොකරන්නේ? එච්චරයි මං අහන්නේ. ත්‍රස්තවාදයට සහ අන්තවාදයට රට තුල කිසිදු ඉඩක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හෙළි කරන පරීක්ෂණයක් තම රජයක් යටතේ සිදු කරන බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. ඒ ගාල්ලේ පැවති උත්සවයකට එක් වෙමින්. ගාල්ල සහිරා විදුහලට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සමරම් උත්සවයක් සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වුණා. ඉලංගෙයි සමගි ජන බලවේග කච්චින් ඡට්පෝදේය තලෙවරුම් எதிர்கட்சி தலைவருமாகிய அவர்களின் சஜித் பிரேமதாச அவர்களின் බලන්න ආගම ජාතිය පහுகிய කාලේ දේශපාලන අරමුණු තකා පාවිච්චි කරපු ආකාරය කෑදර කමින් කටේ කෙල පෙරාගෙන ජනාධිපති පුටුවට යන්න තියෙන
ආසාව මත මුළු රටම කෑලි කෑලි වලට කැඩුවා. ජාතික සමගිය, ජාතික එකමුතුභාවය සම්පූර්ණයෙන් විනාශ කරා. කුමක් සඳහා? ජනාධිපති මන්දිරයට යන්න තියෙන කෑදරකම නිසා. අපේ රජයක් තුල කුමන හෝ ජාතියක් තවත් ජාතියකට, කුමන හෝ ආගමක් තවත් ආගමකට අපහාස කරනවා නම්, ભેදය උස්සනවා නම්, ඒක අපි සාපරාදී ක්‍රියාවක් හැටියට මේ රටේ සලකනවා. කිසිම කෙනෙකුට ජාතිවාදයේ ආගම්වාදයේ ඒ ભેදය උස්සන්නට අපි ඉඩ තබන්නේ නැහැ. මිනිස්සු ජීවත් කරවීම වෙනුවෙන් 74ක් පමණ හිටගත්තා. අනේ අර වහල්ලු බයියෝ පාස්කු ප්‍රහාරෙන් ඒ විපතටපත් වුණු ජනතාවගේ මලකණන් උනින් ගිහිල්ලා හේත් උනා ආණ්ඩුවට. මේ දැන් ඉන්න හාල්පාරු නායකවන්ට සත්‍ය හොයන්න බෑ. අනිවාර්යෙන්ම අපේ රජයක් තුල මේ කුරිරු නීච ත්‍රස්තවාදී මහ මොළකරුවන් නැතුව මේකට සම්බන්ධ වුණු සීළු දෙනාම හෙලිදරව් වෙන පරීක්ෂණය අපි කරනවා. 2021 සහ 2022 අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරුදරයන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද එක්ව සිටියා. 2022 අධ්‍යයන වර්ෂය සඳහා විෂය ධාරාවන් 6ක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන 10ට තේරීපත් වූ සිසු දරුවන් 60 දෙනෙකුට සහ 2021 අධ්‍යයන වර්ෂයේ විෂය ධාරා 6ක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන 5 අතරට පත් වූ සිසුන් 30 දෙනාද ඇතුළුව සිසු දරුවන් 90 දෙනෙකු ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කළා. උසස් පෙළ විෂය ධාරා 6ම ආවරණය වන පරිදි දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමුණු අතර අනෙකුත් ස්ථාන සඳහා රුපියල් 25,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනමනු ලැබුවා. උසස් පෙළ විශිෂ්ටතා දැක්වූ දරුවන් සමග සුහද කතාබහකට එක් වූ ජනාධිපතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ අදහස් දැක්වීමට ආරාධනා කළා. මං කැමති බුද්ධිගලණය ගැන ටිකක් කතා කරන්න. වෙලාවකට මට හිතෙනවා මං විතරක් ලංකාව ඉතුරුයිද කියලා මගේ යාළුවොත් එක්ක කතා කරාම. මගේ යාළුවා අහනහන අය කට්ටිය කියන්නේ එක්ක කැම්පස් යනවා, ඊට පස්සේ රට යනවා. නිදහස් අධ්‍යාපනයේ ලංකාවේ ඉන්න ජනතාව තමයි බදු ගෙවන්නේ. බදු වලින් තමයි අපි අධ්‍යාපනයට ගෙවන්නේ. ඉතින් දැන් පිට යනවා නම් මොකද්ද කරන්න එක දැන්ට අදහස් සාකච්ඡා කරගෙන යන්න මොකද්ද කරන්න කියලා. පාසලේ අපිට තියෙන්නේ විනාඩි 40 කාලච්ඡේද. ටියුෂන් ක්ලාස් එකකට ගිහාම පැය 5ක විතර එකම විෂය එක දිගට. පෙළපත් හොඳ මේ ටියුෂන් ක්ලාස් එකේද පාසලේද? රිසෝස් බුක් එක හොඳයි. ටියුෂන් ඒවා එච්චර නැහැ. අපිට ගැළපෙන විදිහටම රිසෝස් බුක් එක තමයි හරියන්නේ අපිට. මේ පාසලේ. ඔව්. එතකොට කොහොමද ඒකයි අර අතන ලැබෙන පෑය පහේ ලැබෙන ලෙක්චර් එකයි ගැළපෙන්නේ? සිසුන්ගේ යෝජනා සහ අදහස් වලට සම්බන්ධුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව තම අවධානය යොමු කරන බව ප්‍රකාශ කළා. මේ අතර සිසු දරුවන්ට නොමිලේ නෙළුම් කුළුණ සහ වරාය නගරය නොමිලේ දැකබලා ගැනීම සඳහා පහසුකම් ලබා දීමටද ජනාධිපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට සහ එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ ඇතුළු කැබිනට් තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. ඉදිරි මාස 4ක් කාලයක් තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නැවතෝග 4ක් මිලදී ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීමට විදුලි බල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ අසමතුලිතතා අවම කිරීම සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබැල ගැනීමේ අමාත්‍යාංශයේ පියවර ගනිමින් තියෙනවා. ජාතික කාන්තා කොමිසම පිහිටවීමේ පනත් කෙටුම්පත තමයි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. විශේෂවාර අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුවේ අවශ්‍ය නිර්දේශ ලබා දීමට හැකිවන පරිදි ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසම පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තිබෙනවා. ශක්තිමත් බදු ආපසුගීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීම අධියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය බව ජනාධිපතිතුමා විසින් පිළිගෙන ඒ අනුව අදාළ සංශෝධන ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරපු යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දේශීය රැකියා අවස්ථා 50ක් ජනනය කරන, ඒ අතරින් සේවකයන් 15 දෙනෙකුට තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලබා තියෙන අවම ආයෝජනයේ ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වන ආයෝජන සඳහා මෙම තීරුබදු රහිතව විදුලි වාහනයක් ආනයනය කරන්නට අවසර ලබා දීමේ යෝජනාවට අනුමැතිය ලබා දුන්නා.
එපොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.